සරල කරන ලද එකතු කළ අගේ මත බදු ක්‍රමවේදී අහෝසි කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති 50 කෙටුම්පත් සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාසන ලැබිලා තිබෙනවා. ඒ රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉනික්බිති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අනුමැතිය ලැබුණා. ඉදිරි මාස 3ක් සඳහා බිත්තර මිලියන 92.1ක ප්‍රමාණයක් ප්‍රසම්පාදනය කිරීම පිණිස ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන්නා. මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය ටෙරාන් අලස් යෝජනාවක් ඉදිරිපත් කළා. ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් දැනට ක්‍රියාත්මක කරනු ලැබෙන වීසා ක්‍රමවේදය සරල කරන්න. ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සංශෝධනය කළ සංශෝධිත පනත් කෙටුම්පත නැවත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දෙන්නට මෙතුමා ඉදිරිපත් කළ සංදේශයට අනුමැතිය ලැබුණා. විගණන වාර්තාවේ කියනවා මේ චීනයේ නානායනය කරති දුම්රිය මැදිරි 100 ධාවන වෙන්නේ 19යි කියලා. සමහර කරුණු පිළිබඳ මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ බාර දීලා තියෙනවා ලිඛිතව. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තාම එකකටවත් අවසාන වාර්තාවක් ලබලා දීලා නැහැ. නෙදර්ලන්තෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන කෞතුක වස්තුන් 6ක් සම්බන්ධයෙන් හැකියාවක් තියෙනවද අපේ ජාතික කෞතුකාගාරයට මෙවැනි දෙයක් ආරක්ෂා කරගන්න? ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ආරක්ෂක අමාත්‍යාංශයත් අනිත් අමාත්‍යාංශත් එකතු වෙලා මේ සඳහා උපරිම ආරක්ෂාව ලබා දෙන්නට අවශ්‍ය නම් නීති කෙටුම්පතක් හරි හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මහා බැංකුව විසින් පොලි අනුපාතය අඩු කරාන. නමුත් පුද්ගලික බැංකු සහ රාජ්‍ය ඇතැම් බැංකුවල මේ වන විටත් ඒ පොලි අනුපාතය අඩු වෙලා නැහැ. මම රාජ්‍ය වාණිජ බැංකුව වලට කතා කරා. ඔවුන් පැහැදිලිව පැවසුවේ උගස් පොලි අනුපාතය අඩු කරලා තියෙනවා. සුළුවා මධ්‍ය පරිමාණ ණයවල පොලි අනුපාත 12% වගේ අඩු ප්‍රමාණයකට පහත එල්ලලා තියෙනවා. වාසනාය වගේ දේවල් ගත්තේ වේ පොලියේ ඉදිරි කාලවලදී ක්‍රමයෙන් අඩු කරන් එනවා කියලා. ඒ සහනයේ ඉදිරියේදී අවශ්‍යම ලබා දෙන බව තමයි පැවසුවේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න Siyatha News YouTube channel එක අදම subscribe කරන්න.